පොරොන්දු දවසින් දවස කල්මරමින් මගාරමින් සිටිනවා. අනිත් පැත්තෙන් වෘත්තීය සමිති සහ වෘත්තීය සමිති ක්‍රියාකාරකීන් කෙරෙහි මර්ධනයක් ඉයක් කරන්න පිඹුරුපත් අගසනවා. නව බදු සංශෝධන හා ත්‍රස්සපනත ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිත ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වෙනවා. ඒ වෘත්තීය වේදීන්ට තමමත් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් නොලැබුණු පසුබිමක් තුලයි. අද පසුබරු තුනට මෙම සාකච්ඡාව පැවැත්වෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමල් විජේසිංහ මහතා සඳහන් කළා. එක පැත්තකින් අසාධාරණ බදු සංශෝධන සහ ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් ලබා දුන් පොරොන්දු දවසින් දවස කල්මරමින් මගාරමින් අනිත් පැත්තෙන් වෘත්තීය සමිති සහ වෘත්තීය සමිති ක්‍රියාකාරකීන් කෙරෙහි මර්ධනයක් ඉයක් කරන්න පිඹුරුපත් අගසනවා. ඒ වගේම ප්‍රතිප්‍රස්ත පනත ඉතිහාසයේ මර්ධනකාරීන් පනත බවට විවිධ මත පළවෙමින් තියෙනවා. ප්‍රතිව්‍යුහගතකරණේ නැත්නම් ආර්ථික ප්‍රතිසංස්කරණ වලට මුවා වෙලා රටේ ආර්ථික මර්මස්ථාන සම්බන්ධයෙන් ආందోళනාත්මක තීන්දුව ගනිමින් පවතින ආණ්ඩුව මේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩවර්ජනයත් තවදුරටත් ක්‍රියාත්මකයි. රජය විසින් ගෙන තියෙන ත්‍රස්ත විරෝධී පනත. මේ ත්‍රස්ත විරෝධී පනත මගින් මේ රටේ සියලුම පුරවැසියන්ට වෘත්තීය වේදීන්ට ඒ වගේම වෘත්තීය සමිති වලට බරපතල ගැටලුවක් ඉදිරියේදී ඇතිවීමට නියමිතයි. ඒ ගැටලුවත් එක්ක යම්කිසි පුද්ගලයෙකුට තම අයිතිවාසිකම් වෙනුවෙන් කිසිම හඬක් නගන්න බැරි තත්ත්වයට පත් වෙනවා. ඒකට ඒ වෙනුවෙන් සහ ඒ අනුව මේ වෙනකොට ඇති වෙලා තියෙන රටේ බරපතල තත්ත්වයන් සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තීන්දුව తీරන ගැනීමට රැස්වීමට නියමිතයි. ඒ අනුව ඉදිරියේදී මේ ආණ්ඩුව සමග වෘත්තීය සමිති විදිහට රටේ පුරවැසියන් විදිහට කටයුතු කරන්නේ කොහොමද කියන එක අද තීරණය කරනවා. ඒ අනුව ඉදිරි සැලසුම් තීරණය කිරීමට නියමිතයි. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබ අවකාශයේ කලබන වුවත් සලකුණ Newsfirst YouTube චැනලය අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමඟ.